මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ගැන යම් අදහස් කීපයක් පළ කරන්නම් මේක ඇත්තටම ගත්තොත් 1931 නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය හඳුන්වලා දුන්නට පස්සේ එල්ල වෙන අතිශය දවන්ත ප්‍රහාරයක් ඒ ප්‍රතිපත්තියට කියන එකයි අපිට පේන්න තියෙන්නේ අපි දන්නවා නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය විවිධ යුගවල විවිධ කාලවල යම් යම් විදිවලට අභියෝගයට ලක් වුණා නමුත් ඒ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ සාරය ඒකේ හරය ඒකේ පදනම යම් විදිහකට මෙතුවක් කල් පැවතුණා නමුත් මේ යෝජනා කරන ප්‍රතිපත්ති රාමුව ඇවිල්ලා ඒ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපත්තිය මේ අවුරුදු 93ක් විතර පැවතිච්ච ප්‍රතිපත්තියට එල්ල වෙන දවැන්තම ප්‍රහාරයක් විදිහට තමයි අපිට සලකන්න පුළුවන් මොකද ඒකේ තියෙන හරය ඒකේ සාරය ඒකේ තියෙන මේ ෆිලොසොෆි එක සම්පූර්ණ වෙනස් කරන යෝජනාවලියක් තමයි මෙතන තියෙන්නේ එතකොට මම පැහැදිලි කරන්නම් මේ කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා මේක ඇත්තටම ගත්තොත් එහෙම අපිට දකින්න පුළුවන් මේ තියෙන මේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඒ නියෝ ලිබරල් දෘෂ්ටිය කියන්නේ ඒකේ ඉහළම තත්වයකට ආව අවස්ථාවක් විදිහට මේක දකින්න පුළුවන් ඒ දෘෂ්ටියේ යෝජනා කරන එක දෙයක් තමයි රාජ්‍ය අයින් වෙන්න ඕන කියලා අධ්‍යාපනයෙන් රාජ්‍ය මැදිහත් වීම අධ්‍යාපනයෙන් අයින් වෙන්න ඕන කියලා මෙච්චර කලක් රාජ්‍ය මැදිහත් වීම තිබ්බා ඒක යම් යම් විදිවලට අභියෝගට ලක් වුණත් අඩු ගානේ නාමිකව සංකල්පීයව රාජ්‍ය මැදිහත් වීම තිබ්බා ප්‍රාථමික අධ්‍යාපනයේ ද්විතීක අධ්‍යාපනයේ සහ තෘතීක අධ්‍යාපනයේ එහෙම නැත්නම් සරසවි අධ්‍යාපනයේ කියන සියලුම කලාපවල නමුත් මේ ප්‍රතිපත්ති රාමුව යෝජනා කරනවා තවදුරටත් උසස් අධ්‍යාපනයේට සරසවි අධ්‍යාපනයේට නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක නැහැ කියලා මේක අතිශය බැරෑරුම් තත්වයක් එතකොට මෙතන යෝජනා කරනවා උසස් අධ්‍යාපනයේ ඇතුලේ ශිෂ්‍යෝ මුදල් ගෙවලා ඉගෙන ගන්න දැන් අවශ්‍යයි කියලා මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සමගම එතකොට මේකේ යෝජනා වෙන්නේ තවදුරටත් ශිෂ්‍යයන්ට ආධාර හම්බෙන්නේ නැහැ නොමිලි අධ්‍යාපනය හම්බ වෙන්නේ නැහැ ළමයි සල්ලි ගෙවලා තමයි සරසවි වල ඉගෙන ගන්න ඕනේ ඒ වගේම තමයි මෙතන තවත් යෝජනා වෙනවා රාජ්‍ය විසින් මෙතුවක් කල සරසවි පද්ධතියට තෘතික අධ්‍යාපන ශ්‍රේෂ්ඨයට යදෝප මුදල් රාජ්‍ය අරමුදල් ඊට පස්සේ නවතිනවා එතකොට ඊට පස්සේ විශ්වවිද්‍යාල පද්ධතිය තෘතික අධ්‍යාපනය පවත්වාගෙන යන සිද්ධ වෙන්නේ ශිෂ්‍යයන්ගෙන් එකතු කරන සල්ලි වලින් සහ තව ක්‍රමවේදයක් ඒගොල්ලෝ යෝජනා කරනවා රාජ්‍ය මැදිහත් වෙලා රාජ්‍ය විසින් ලබා දෙනවා සරසවි වලට ණය ඒ කියන්නේ වෙන රටවලින් වෙන්න පුළුවන් වෙන මූල්‍ය ආයතන වලින් වෙන්න පුළුවන් රාජ්‍ය මැදිහත් වීමෙන් මේ සරසවි වලට ණය ලබා දුන්නාට පස්සේ සරසවි වලට සිද්ධ වෙනවා ඒ ණය ගෙවන්න ඒ ණය ගෙවන්නේ නැහැ එතකොට සරසවි ඉගෙන ගන්න ශිෂ්‍යයන්ගෙන් එකතු කරන මුදල් වලින් ඒ වගේම තමයි මේ ප්‍රතිපත්ති රාමුවේ තවත් අතිශය බැරෑරුම් යෝජනාවක් තියෙනවා අතිශය භයානක ඒක තමයි දැනටමත් ලෝකේ ඉතාම කුප්‍රකටභාවයට පත්වෙච්ච ශිෂ්‍යයන්ට ණය ලබා දීමේ ක්‍රමයකට සරසවි අධ්‍යාපනය යෝජනා කරනවා ඔබ දන්නවා මේ වෙද්දී විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය වගේ රටවල ශිෂ්‍යෝ මේ ණය යෝජනා ක්‍රමය නිසා කියන්නේ ඒගොල්ලෝ ඉගෙන ගන්න ණය අරගෙන ඒ ණය ගෙවා ගන්න බැරුව ඇති වෙච්ච අර්බුද ගැන අතිශය විශාල සාකච්ඡා යමින් පවතිනවා. එතකොට මේ ප්‍රතිපත්ති රාමුව යෝජනා කරනවා ශිෂ්‍යයන්ට අවශ්‍ය දැන් ශිෂ්‍යෝ සල්ලි ගෙවන්න ඕනනේ. ඒ සල්ලි ගෙවන්න ණය ලබා දෙනවා ණය ගෙවන්න ඕනේ. එතකොට එන ප්‍රශ්නේ තමයි මේ වෙනකොට තියෙන ලෝක අත්දැකීම් එක්ක මේ ශිෂ්‍යයන්ට මේ ණය ගෙවා ගැනීම අතිශය බැරෑරුම් කරගන්න බැරි ඒ කියන්නේ තමන් රැකියාවකට ගියත් ඒ ණය ගෙවල ඉවර කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා ලෝකෙ වෙනත් රටවල. එතකොට ඒක තමයි එල්ල වෙන ප්‍රධානම බලපෑමක් මේ ප්‍රතිපත්ති රාමුවෙන්. ඒ කියන්නේ රාජ්‍ය ඉවත් වෙනවා උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වයෙන්. ඊළඟට මේකෙන තවත් අතිශය බැරෑරුම් යෝජනාවක් තමයි අතිශයම භයානක යෝජනාවක් තමයි මධ්‍යම ආණ්ඩුව ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනයෙන් ඉවත් වෙනවා. ඉවත් වෙනවා කියන්නේ සම්පූර්ණ ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනයේ පවත්වගෙන යන ආයතන පද්ධතිය. ඒ කියන්නේ පාසල් පද්ධතිය ඉදිරියට බාර දෙන්න නියමිතයි පළාත් සභා වලට. ඒ කියන්නේ පළාත් සභා රාමුවට බාර දෙන්න නියමිතයි.
එතකොට අපි දන්නවා මේ වෙද්දිත් අපි දන්නවා දැනටමත් තියෙනවා ජාතික පාසල් කියලා අදහසක් තියෙනවා සංකල්පයක් තියෙනවා ඒ අතර ජාතික පාසල් විශාල ප්‍රමාණයක් තියෙනවා ඉතුරු පාසල් ටික වැටෙන්නේ පළාත් සභා මට්ටමට එතකොට දැන් ඉදිරියේදී මේ එන යෝජනාවලියෙන් කරන්නේ ජාතික පාසල් කියන සියලුම පාසලුත් පළාත් සභා පාලනය ඇතුළට ගන්න එක මේකේ මොකද්ද තියෙන දේශපාලන අර්ථය කියන එක අපි පොඩ්ඩක් හිතලා බලන එක වැදගත් මධ්‍යම ආණ්ඩුව නැත්තම් ආණ්ඩුව ඉවත් වෙනවා කියන්නේ තමන්ගේ ඒ ඒ දැනට තියෙන අධ්‍යාපනයේ සම්බන්ධ කාර්යය ඒක පළාත් සභාවලට පවරනවා කියන එකේ තියෙනවා සංකේතී අදහසක් අදහස තමයි අපි දන්නවා මේ පළාත් සභා පද්ධතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත 1987 විතර ඉඳලා අපි දන්නවා මේ පළාත් සභා පද්ධතිය 87 ඉඳලාවත් හරියට ක්‍රියාත්මක වුනේ නැති එක්තරා යාන්ත්‍රණයක් ඒ කියන්නේ ඒක විවිධාකාර කෙනෙහිලිකම් වලට භාජනය වෙච්ච ඒ කියන්නේ රටේ ජනයාගෙත් විවිධාකාර අදහස් වලට ලක් වෙච්ච ඒ නිසාම සම්පත් සහ මුදල් හරියට නොලැබෙච්ච ආයතන පද්ධතියක් තමයි මේ පළාත් සභා පද්ධතිය කියන්නේ. එතකොට එක්තරා ආකාරයකින් මේ ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය පළාත් සභා වලට තල්ලු කරනවා කියන්නේ ඒකේ දෙන සංකේතී අදහස් තමයි හරි ඔගොල්ලෝ දැනට ඉන්න පළාත් සභා सिस्टम में कहतुले नमूत इधर ये टे एकत नतीवन पुलवां के नादहस तमाए नेक्त्रावी देखे टे मामे का दाखी नवा राज राज्य अध्यापने युवत्वीम सहमुलिन में युवत्वीम में अथर में द पियोरक तमाए में जाति के प्रतिपत्ति रामुएंग जाति का अध्यापन प्रतिपत्ति रामुएंग योजना बनने इतकोटे एके थिए नवा हरी दैनटे अपी අධ්‍යාපනය බාර දෙනවා පළාත් සභාවලට ඒක ඇත්තටම හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති ආයතන පද්ධතියක් අපි දන්නවා 2014 න් පස්සේ පළාත් සභාවලට ඡන්දයක්වත් තියලා නැහැ ඒ කියන්නේ පළාත් සභා මට්ටමේ නියෝජිතව ඇත්තෙත් නැහැ ඒ වගේ යාන්ත්‍රණයකට තමයි දැන් ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය මේ රාමුවෙන් බාර දෙන්න උත්සාහ කරන්නේ ඊළඟට මේක තවත් අපිට සැලකිල්ලට ගන්න ඕන කාරණා කීපයක් තියෙනවා එකක් තමයි ඉදිරියේදී දැන් මේ පාසල් පද්ධතිය බාර දුන්නාට පස්සේ විශේෂයෙන් ප්‍රාථමික සහ ද්විතීක සහ ඒ වගේම සරසවි අධ්‍යාපනය බාර මට කියන්න බැරුණා දැන් සරසවි අධ්‍යාපනයේත් සිද්ධ වෙන එකක් තමයි මීට ඉස්සරහට ඇති වෙනවා නම් විශ්වවිද්‍යාල ඒවත් සියල්ල පැවරෙන්නේ පළාත් සභාවලට ඒ කියන්නේ තවදුරටත් ජාතික විශ්වවිද්‍යාල කියන එකක් බිහි වෙන්නේ නැහැ බිහි වෙන්නේ සියල්ලම පළාත් සභාවලට එතකොට මේ එතකොට මේ මුදල් කොහොමද ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනයට රාජ්‍ය මුදල් යන්නේ කියන එක ගැන ඒගොල්ලෝ අදහසක් ඉදිරිපත් කරනවා ඒක තමයි ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව මත පදනම් වෙලා සහ ඒ පාසල් වල තියෙන පර්ෆෝමන්ස් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ කොච්චර හොඳට පාසල් පවත්වාගෙන යනවද කියන අදහස් දෙක උඩ තමයි ෆන්ඩින්ග් ලැබෙනවද කියන එක තීරණය වෙන්නේ රාජ්‍ය අරමුදල් ලැබෙනවද කියන එක තීරණය වෙන්නේ පාසල් වලට ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව සහ ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් මත එතකොට මේක අතිශය මතභේදාත්මක යෝජනාවක් හේතුව තමයි බලවත් පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි ඒ වගේම මේ දැනට තියෙන ජනප්‍රිය මට්ටමේ තියෙන පාසල් වලට තමයි මේ 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 යෝජනාව ඇතුලේ වැඩිපුර රාජ්‍ය ප්‍රතිපාදන ලැබෙන්න නියමිත. එතකොට මේව ඇතුලේ තියෙන කුඩා පාසල් සහ පහසුකම් අඩු පාසල් වලට තවදුරටත් ඒගොල්ලන්ට ලැබෙන ප්‍රතිපාදන අහිමි වීමේ තර්ජනයක් ඇති වෙනවා. ඊළඟට තවත් මේකේ තියෙන බැරෑරුම යෝජනාවක් තමයි මේ මේ ප්‍රතිපත්ති රාමුව යෝජනා කරනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරියට අධ්‍යාපනය ලබා දිය යුතුයි කියලා එක්කෝ සහමුලින්ම නැත්නම් ප්‍රධාන කොටසක් විදියට ඉංග්‍රීසි මාධ්‍ය තමයි පාවිච්චි කරන්න ඕනේ කියලා අධ්‍යාපනය ලබා දීමේ මාධ්‍ය විදියට අපි දන්නවා මේක ඇතුලේ සිද්ධ වෙන්නේ දැනට අපේ මේ තියෙන නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ ඒක ඇතුලේ සිද්ධ වෙච්ච දේවල් එක්ක අපේ දැනට අධ්‍යාපනය ඇතුලේ යම් ආකාරයක සමානාත්මතාවයක් සමාජ සාධාරණත්වයක් පවත්වාගෙන ගියා නම් මේ ඉංග්‍රීසියට විශේෂ තැනක් දීමේ හේතුව උඩ මේ තියෙන දැනට තියෙන අධ්‍යාපන ශාස්ත්‍රයේ පවත්වාගෙන යන මේ සමාජ සාධාරණත්වයේ කියන එක සහමුලින්ම බිඳ වැටීමේ ඉඩකඩකුත් තියෙනවා. එතකොට දැන් අපිට එනවා ප්‍රශ්නයක් මේ ප්‍රතිපත්ති රාමුව කොහෙන්ද ආවේ? කවුද මේක හැදුවේ කියන එක? දැන් මේ ප්‍රතිපත්ති රාමු ඒ ඒ ප්‍රකාශනයේ ගත්තොත් ඒකේ කතරුවරයක් නැහැ. ඒකේ සාමාන්‍යයෙන් අපි දන්නවා ඕනෑම ඕනෑම යෝජනාවලියක ඕනෑම ප්‍රතිපත්ති රාමුවක
ඕනෑම අලුත් පොලිසියක තියෙනවා කවුද මේක හැදුවේ කියලා නම් ලයිස්තුවක් දාලා. නමුත් මේක කිසිම නමක් නැහැ. එතකොට මේක එක්තරා විදිහකට කතරුවරයක් නැති යෝජනාවක් විදිහට තමයි මේ ආණ්ඩුව දැන් මේක අරන් එන්නේ. නමුත් අපි පහුගිය දවස්වල දැක්කා සමාජ මාධ්‍ය සංසරණය වෙනවා මේකට මැදිහත් වෙච්ච 25 දෙනෙක්ගේ නම්. මේ කට්ටිය කවුද? මේ මේ මැදිහත් වෙච්ච 25 දෙනා ඇතුලේ නැහැ විශ්වවිද්‍යාල ආචාර සමිති සම්මේලනය. විශ්වවිද්‍යාල ආචාර සමිති සම්මේලනයේ තමයි දැනට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල විශ්වවිද්‍යාල ආචාර්යවරු නියෝජනය කරන ඒ වගේම පහුගිය කාලේ විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිපත්ති සඳහා මැදිහත් වෙච්ච ආයතනය. මේක ගැන මේකේ කවුරුත් මේකට මැදිහත් වෙලත් නැහැ. ඒගොල්ලෝ කන්සල්ට් කළත් නැහැ. ඒ වගේම තමයි ගුරු සංගම්. ශිෂ්‍ය සංගම් කිසිවෙක් මේ 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 25 දිනාගේ කණ්ඩායමේ නැහැ. මේ 25 දිනාගේ කණ්ඩායමේ ඉන්නේ එක්තරා විදිහකට අධ්‍යාපනය ව්‍යාපාරයක් විදිහට දකින්න. අධ්‍යාපනයේ බිස්නස් එකක් විදිහට දකින්න විවිධාකාර කොටස් තමයි මේ 25 දිනාගේ කණ්ඩායමේ ඉන්නේ. ඒකේ ඇතුලේ ඉන්න අර නිල බලයෙන් ආව රාජ්‍ය නිලධාරීන් ඇරුණකොට ඉන්න අනිත් අය එක්කෝ පෞද්ගලික විශ්වවිද්‍යාල නියෝජනය කරන අය. එහෙම නැත්නම් ලොකු කම්පනීස් වල අධිපතිවරු මේක ඇතුලේ ඉන්නවා. ඒ වගේම තමයි දැනට මේ අර දැනට මේ මේ නියෝ ලිබරල් යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ඒකේ න්‍යායාචාරවරු විදියට සලකන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ අර think tanks වල ඉන්න අය ගණනාවකුත් ඉන්නවා. එතකොට මේ වගේ කණ්ඩායමක් විසින් තමයි මේ ප්‍රතිපත්ති රාමුව යෝජනා කරලා තියෙන්නේ. එතකොට දැන් අපි බැලුවොත් එහෙම මේ එක්තරා ආකාරයකට කිසිම සුජාතභාවයක් නැති ආණ්ඩුවක් මේ තව මාස කීපයකින් ඡන්දෙට මුහුණ දෙන්න ඉන්න ආණ්ඩුවක් කොහොමද 1931 ඉඳලා අපි ටිකක් ආඩම්බරයෙන් කතා කරපු ඒකෙන් ප්‍රතිලාභ ලැබපු නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය මේ වගේ බැරහැරුම් ලෙස අභියෝග කරන යෝජනාවලියක් ගේන්නේ? ඒක තමයි මේකේ තියෙන ලොකුම විකාරසහගත ස්වરૂපය. දැන් මේ ගෙදර යන්න ඉන්න ආණ්ඩුවක් එක විදිහකට මේ ආණ්ඩුවට තියෙන අයිතිය මොකද්ද? මෙච්චර කල් තිබ්බ කිසිම ආණ්ඩුවක් නොකරපු මේ තරම් බැරහැරුම් විදියට නිදහස් අධ්‍යාපනයට ප්‍රහාරයක් එල්ල කරන්න. ඒක තමයි අපිට අහන්න තියෙන ප්‍රශ්නේ. බොහොම ස්තුතියි. ඊළඟට මම ආචාර්ය අනුර කරුණාතිලකට ආරාධනා කරනවා. මට කරුණු ගණනාවක් සාකච්ඡාවට භාජනය වෙච්ච නිසා මම ඉතාමත් කෙටියෙන් අදහස් ප්‍රකාශ කරන්නම්. සාමාන්‍යයෙන් අපේ රටේ අධ්‍යාපනය ගැන කතා කරනකොට අපි ප්‍රධාන ලීපලි දෙකක් ගැන කතා කරනවා. එකක් දිලීප සඳහන් කරා වගේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ පනත. අනිත් පැත්තෙන් ලංකාවත් අත්සන් කරපු පිළිගත්ත ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය කියන එක. මේ ප්‍රඥප්තිය තුළ විශේෂයෙන් ආටිකල් 13-13 කියන වගන්තිය සඳහන් වෙනවා. එකක් සියලු දෙනාට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා තියෙන අයිතිය. ඒ වගේම අධ්‍යාපනය මගින් නිදහස් සමාජයට පුරවැසියෙක් හැටියට පිවිසි ඵලදායි ලෙස පිවිසීම සඳහා තියෙන අයිතිය සහ ඒ අවස්ථාව ලැබෙන්නේ අධ්‍යාපනයෙන් කියන එක මෙතනින් පිළිගන්නවා. ඒ වගේම සියලු ජාතිකත්වයන් ආගමික කණ්ඩායම් විවිධ සංස්කෘතීන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය සමගිය අන්‍යෝන්‍ය අවබෝධය ලැබෙන සාමය ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ පුරවැසියාට ලැබෙන අධ්‍යාපනයේ තුලින් කියන එක පිළිගන්නවා. ඒ එන්නේ අයිතිය සහ ඒ අවස්ථාව සමාජය තුළ තහවුරු කරන නම් විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනයක් නොමිලේ ලැබිය යුතුයි කියන එක මේ ප්‍රඥප්තිය තුළ සඳහන් වෙනවා. ඒ වගේම ද්විතීක අධ්‍යාපනයක තාක්ෂණික අධ්‍යාපනය වෙන්න පුළුවන්, වෘත්ති අධ්‍යාපනය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සෛද්ධාන්තික අධ්‍යාපනය වෙන්න පුළුවන්. මේ ඕනම විදිහ අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා දරුවාට පුරවැසියාට සම ප්‍රවේශයේ සාහවුරු වෙන්න ඕන කියන එක පැහැදිලිවම සඳහන් වෙනවා. ඒ වගේම යෝග සෑම ක්‍රමයකින්ම විශේෂයෙන් නිදහස් අධ්‍යාපනය කියන එක ප්‍රගතිශීලී ලෙස හඳුන්වා දෙමින් තෘතිය අධ්‍යාපනය පුළුල් කරමින් ඒ සඳහා අවශ්‍ය වන රාජ්‍ය අරමුදල් සම්පාදනය කරමින් තමන්ගේ හැකියාව සහ විභවතාවය මත උසස් අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු වෙන්න ඕන කියලා සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ සම අධ්‍යාපනය සඳහා තියෙන සම ප්‍රවේශයේ කියන එක තහවුරු කරන්න පුළුවන්කම තියෙන්නේ රාජ්‍ය මැදිහත් වෙලා රාජ්‍ය අරමුදල් සම්පාදනය කරලා රාජ්‍ය අධ්‍යාපන පද්ධතියක් පවත්වාගෙන යාමෙන්. නමුත් මේ යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ මෙන්න මේ පිළිගත්
දේශීය වශයෙන් පිළිගත් ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මූලධර්ම සියල්ල අමතක කරමින් හදපු ප්‍රතිපත්ති රාමුවක් හැටියට තමයි අපිට මේක දකින්න සිද්ධ වෙන්නේ. එතකොට මේ ප්‍රතිපත්ති රාමුව තුලින් යෝජනා වෙච්ච කරුණු ක්‍රියාත්මක වීමත් එක්ක අධ්‍යාපනයේ මේ විශේෂයෙන් ගුණාත්මක අධ්‍යාපනය කියන එක සමාජයේ එක් කොටසකට එක් කුලයකට සීමා වෙන තත්ත්වයක් පැන නැගෙන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. පාසල් අධ්‍යාපනයේ ඉඳලා උසස් අධ්‍යාපනයේ ඉඳලා දැනටමත් පවතින විෂමතාවය තවදුරටත් තීව්‍ර කරන එක තීව්‍ර කරලා ඒ වගේ ඒ අධ්‍යාපන පද්ධතිය තුළ බරපතල විෂමතාවයක් ඇති කරන යෝජනාවලියක් හැටියට මේක අපිට දකින්න පුළුවන්. නව්‍යකරණය, કૃතිම බුද්ධිය, ඒ වගේම දේශගුණ විපර්යාස, තාක්ෂණික වගේ කොස්මටික් රූපලාවන්‍ය වචන ටිකක් දාලා මේකේ දාලා මේක ඉදිරිපත් කරත් මේක හරය තුලින් මේක මේ මේ යෝජිත ප්‍රතිපත්ති රාමුව තුල තියෙන හරය තුලින් අපිට පේන්නේ ඒ අධ්‍යාපනය සමාජයේ ભેදයකින් තොරව සමාජයේ විවිධ තරාතිරම් වල ඉන්න දරුවන්ට අධ්‍යාපනය ලබා ගන්න තියෙන අවස්ථාව අහිමි කළා. අධ්‍යාපනයේ එක පෙළන්තියකට එක කොටසකට ගුණාත්මක අධ්‍යාපනය සීමා කරන තත්ත්වයකට එන තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ වගේම සඳහන් වෙච්ච කරුණු වලට අමතරව බැලුවොත් අපි ආයෝජන සහ සම්පත් කියන මාතෘකා යටතේ මේ යෝජනාවල පිටු 15 අංක පිටු අංක 15 සඳහන් වෙනවා විෂය බාහිර ක්‍රියාකාරකම් දල ඇතුළත් මුල්ලමාවී අධ්‍යාපනයේ සිට වසර 12ක වඩා වැඩි අධ්‍යාපනය ලබා ගැනීම සඳහා සිසුන්ට ගෙවීමට ඇති අයිතිය හැකියාවට කිසිදු බාධාවක් නොවන පරිදි අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. ඒ කියන්නේ මේකේ නොකිය කියන්නේ විෂය බාහිර ක්‍රියාකාරකම් ද ඇතුළුව සිසුන්ට තියෙන ගෙවීමට ඇති හැකියාව සැලකිල්ලට ගනිමින් ඒකට බාධාවක් නොවන විදියට අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. මේ කියන්නේ පාසල්වල හැම වැඩකටම දැන් යම් කිසි නීති මගින් කිසියම් සීමාවක් දක්වලා තියෙනවා නම් සිසුන්ගේ මුදල් අය කරගන්න මේ යෝජිත ප්‍රතිපත්ති රාමුව තුළ ඒ මුදල් අය කරගන්න පාසල්වලට තියෙන බාධාවන් සියල්ලම ඉවත් කරලා ළමයි හැම වැඩකටම මුදල් ගෙවලා අධ්‍යාපනය ලබා ගන්න තත්ත්වයට මේක පත් වෙනවා. ඒ වගේම තමයි අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය විශේෂයෙන් උසස් අධ්‍යාපන ආයතන නියාමනය කිරීම ඒකට අවශ්‍ය වෙන ප්‍රතිපාදන සැපයීම වගේ විශාල කාර්යභාරයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් කරනවා. මේ යෝජිත ප්‍රතිපත්ති රාමුව තුළ ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කළා. ඒ වෙනුවට ජාතික උසස් අධ්‍යාපන කොමිසම කියලා එකක් පත් කරනවා. ඒ කොමිසම තුලින් බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය රාජ්‍ය නොවන ජාතික හා පළාත් උසස් අධ්‍යාපන ආයතන ඒ විශ්වවිද්‍යාලවල සමාන අධ්‍යාපන ප්‍රමිතීන් සහතික කිරීම. ඒතර අර විශ්වවිද්‍යාල පද්ධතිය තුල පද්ධතියට අවශ්‍ය වන රාජ්‍ය අරමුදල් සම්පාදනය කිරීමේ වගකීමෙන් ප්‍රතිපාදන කොමිසම අයින් වෙනවා. ඒ කියන්නේ රාජ්‍යයේ විසින් ඒ ආයතනවලට ඒ උසස් අධ්‍යාපන ආයතනවලට ප්‍රතිපාදන ලබා දීමේ වගකීමෙන් අයින් වෙලා හුදෙක් ප්‍රමිතිය ගැන විතරක් කතා කරන ආයතනයක් බවට ජාතික අධ්‍යාපන කොමිසම කියන එක පත් වෙනවා. ඒ වගේම ඒතුළ ඒ වගකීම බැහැර වෙන එක ප්‍රධාන පේනන තරක් තමයි 7-10 කියන වගන්ති යටතේ මාර්ගෝපදේශකයන්ට යටත්ව පරිපාලන මූල්‍ය මානව සම්පත් කළමනාකරණය සහ සිතුන් තෝරා ගැනීමේ සම්බන්ධව ස්වයං පාලනය ඒ පළාත් විශ්වවිද්‍යාලයට සහ විශ්වවිද්‍යාලයට ලබා දෙනවා කියලා. ඒතර මුදල් අය කර ගැනීම, සිසුන් බඳවා ගැනීම, පරිපාලනයේ මේ සියලු කටයුතු වල අර ඒ ආයතනයට පවත්තලා තමන්ට ආයතනයේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන අරමුදල් සම්පාදනය කිරීමේ වගකීම ඒ ආයතන වලට සිද්ධ වෙනවා. ඒ නිසා එහෙම බැලුවහම ඒ ආයතන වලට සිද්ධ වෙනවා එක පැත්තකින් තමන්ගේ අධ්‍යාපන ආයතන තුළ පරිපාලනය සහ අනිකුත් සේවාවන් පවත්වාගෙන යාම සඳහා මුදල් හොයාගන්න වැඩපිළිවෙලකට යන එක. ඒ වැඩපිළිවෙලට යනකොට එක පැත්තකින් අර සාමාන්‍යයෙන් අපේ රටේ බඳ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේ තීත්‍ර ප්‍රමිති යම් විදියකට අඩු කරලා සමහර අවස්ථාවන් ලැබෙයි ඒ විශ්වවිද්‍යාලවලට ඒ ප්‍රමිතීන් වලට වලින් බැහැරව ගිහිල්ලා සිසුන් බඳව ගන්න. මොකද ආයතනය පවත්වාගෙන යන්න නම් ප්‍රමාණවත් සිසුන් පිරිසක් ලබා ගන්න ඒ පාඨමාලා සඳහා ඔවුන් කටයුතු කරන්න අවස්ථාව එනවා. අනිත් පැත්තෙන් ඒගොල්ලෝ මුදල් ජනනය කර ගැනීම සඳහා විවිධ පාඨමාලා විවිධ උපාධි පාඨමාලවලට එන සිසුන්ගෙන් මුදල් අය කරන තත්ත්වයට
පත්වෙන එක බලක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒතර මේ විදිහට කල්පනා කරලා බැලුවහම මේ යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ අපේ රටේ අධ්‍යාපන ක්‍රියාවලියේ තිබෙච්ච යම් නිදහස් අධ්‍යාපනය සහ ඒ වගේම ගුණාත්මක අධ්‍යාපනයේ පිළිබඳ තියෙන කොඳු නාරටිය බිඳ දමලා ඒක මුදල් උපයන සමාජය තුළ මුදල් ඇති අයට වැඩි අවස්ථාවන් විවර කරමින් කරගෙන යන අධ්‍යාපන ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඒ නිසා මෙතෙන්දි පැහැදිලි කරා වගේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මූලික කරගත් අදහසකින් තමයි මේ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියන එක සමාජය තුළ සාකච්ඡාවට එන්නේ. මෑත කාලේ ඉදිරිපත් වෙච්ච සීදර වාර්තා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාර්ලිමේන්තු විජේදාස රාජපක්ෂ කමිටුව වෙන්න පුළුවන්, මෙන්න මේ යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ වෙන්න පුළුවන්. මේ සියලු යෝජනාවලින් අපිට පේන්නේ ආණ්ඩුව රාජ්‍ය අධ්‍යාපනය සඳහා අරමුදල් වලින් අරමුදල් සම්පාදනය කිරීමේ වගකීමෙන් ඒ වගේම ගුණාත්මක අධ්‍යාපනයක් සමාජයේ සියලු දෙනාටම ලබා දීමේ වගකීමෙන් ක්‍රමයෙන් ඉවත් වෙන බව මම හිතන්නේ මේ රටේ පුරවැසියන් හැටියට විශේෂයෙන් නිදහස් අධ්‍යාපනය පිළිබඳ කිසියම් හැඟීමක් තියෙන පුරවැසියන් හැටියට මේ තත්ත්වය පරාජය කිරීම සඳහා සියලු දෙනාම එකට එකතු වෙලා කටයුතු කළ යුතුයි කියන අදහස යෝජනා කරමින් මම නිහඬව බොහොම ස්තුතියි. මේ සම්බන්ධයෙන් තවදුරටත් මේ වෙනකොට සමාජයේ කතාබහට ලක්වෙන ප්‍රතිපත්තියක් ජනාධිපති කාර්යාලයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියලා හැඳින්වෙන ප්‍රතිපත්ති මාලාවක් රටට ඉදිරිපත් වෙලා තියෙනවා. මේක විශ්වවිද්‍යාල තුලත් අධ්‍යාපනය ගැන යම් අදහසක් දරන කණ්ඩායම් කීපයක් තුල කතාවට ලක් වෙලා තියෙනවා. මේ ප්‍රතිපත්ති රාමුවේ රාමුව ඇත්ත වශයෙන්ම ඉතාමත්ම බරපතල විදියට සහ අපි දකින විදියට අතිශයින්ම ප්‍රතිගාමී විදියට අධ්‍යාපනයට මැදිහත් වෙන්න තැත් කරන උත්සාහයක් හැටියට තමයි අපි දකින්නේ. එතන ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒක අපි විස්තරාත්මකව අපි ඉදිරිපත් කරනවා. නමුත් කෙටියෙන් කියනවා නම් එකක් ඔබ දන්නවා අපේ රටේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියක් කියන දෙයක් කාලයක් තිස්සේ පැවතිච්ච දෙයක්. ඒකේ ප්‍රශ්න තියෙනවා, අර්බුද තියෙනවා කියන එක අපි සියලු දෙනාම පිළිගන්නවා. ඒක වෙනස් විය යුතු කියන එකත් ඒකේ වෙනස් වීම වලට භාජනය විය යුතු කියන එක ගැනත් සාකච්ඡාවක් තියෙනවා. නමුත් මූලික වශයෙන් මූලික දෙයක් හැටියට අපේ රටේ සියලු දෙනාම පිළිගන්න දෙයක් තියෙනවා, නිදහස අධ්‍යාපනය කියන එක සුරක්ෂිත විය යුතුයි. නිදහස අධ්‍යාපනයෙන් මේ රටේ පුරවැසියන් ලැබපු වාසි ගණනාවක් තියෙනවා. මෙතෙක් කල් වුණත් අපේ රට මේ තත්ත්වයෙන් පවත්වාගෙන යාමට ඒ නිදහස අධ්‍යාපන ප්‍රතිපත්තිය කොච්චරක් දුරට දායක වුණාද, ඒක බලපෑවද කියන එක අපි සියලු දෙනාම දන්න දෙයක්. මේ අලුතෙන් ඉදිරිපත් වෙලා තියෙන මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් ඒ අධ්‍යාපන ප්‍රතිපත්තිය රිවර්ස් කරන දිශාවට තමයි ගෙනියන්නේ කියන එක ඉතාමත්ම පැහැදිලි. මේකේ භයානකම දේ මේක විශ්වවිද්‍යාල පද්ධතියට විතර විශ්වවිද්‍යාල පද්ධතිය අපි දන්නවා අනියම් විදියට විවිධ උපක්‍රම පාවිච්චි කරමින් ආණ්ඩු ගණනාවක් දැනටමත් අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම පුද්ගලීකරණය වෙන දිශාවට යොමු කරමින් සිටිනවා. දැන් මේ අලුත්ම ප්‍රතිපත්ති රාමුව තුළ ඒ පාසල් අධ්‍යාපනය තුළ අපේ රාජ්‍ය පාසල් පද්ධතියේ යම්කිසි විදියකට ආරක්ෂා වෙලා තිබ්බනම් යම්කිසි විදියකට ඒ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ තිබ්බ මූලධර්ම රැකුණනම් ප්‍රශ්න එක්ක මොකක් හරි විදියට රැකුණනම් ඒකටත් ප්‍රහාරයක් එල්ල වෙන ප්‍රතිපත්ති රාමුවක් හැටියට තමයි මේක අපිට දකින්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක තමයි මේක තුළ තියෙන ප්‍රධානම ගැටලුව. ඉතාමත්ම සරල විදියට අධ්‍යාපනයේ අරමුණු හඳුනාගෙන අධ්‍යාපනයේ අරමුණු කියන්නේ හුදෙක් මේ තාක්ෂණ සහ ඉංග්‍රීසි භාෂාව ඉගැන්විය යුතු දෙයක් හැටියට වගේ දකින අතිශයින්ම සරල විදියට රටේ සංවර්ධනය දිහා බලන රටේ අවශ්‍ය ලේබර් ෆෝස් එක ගැන අර්ථකථනයක් කරමින් අතිශයින්ම පසුගාමි
අධ්‍යාපනය ගැන කිසිම අදහසක් අදහසක් සහ විෂන් එකක් නැති ඩොකියුමන්ට් එකක් හැටියට තමයි අපි දකින්නේ. ඉතින් ඒක පොදු ඒකේ මේකේ තියෙන විස්තර අපේ අපි ඉදිරියට තව කතා කරන්න. නමුත් මේකේ අනිත් බරපතලම ප්‍රශ්නේ තමයි මේකේ කර්තෘ කෙනෙක් නැහැ. දැන් කවුද මේක කොහොමද මේක එළියට ආවේ කොතනින්ද එළියට ආවේ කියන එක ගැන ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒක මහා අභිරහසක්. දැන් ඔබ දන්නවා අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදනයේ යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. ජාතික අධ්‍යාපන කොමිසමක් කියලා එකක් තියෙනවා. ඒ අධ්‍යාපන කොමිසමේ ප්‍රධානම කාර්යභාරය තමයි අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය. නමුත් අධ්‍යාපන කොමිසම සභාව මේක ගැන දන්නේ නැහැ. අධ්‍යාපන කොමිසම සභාව ඇත්ත වශයෙන්ම කියනවනම් දැන් මාස ගානකින් වැඩ කරන්නේ එතන කාර්ය මණ්ඩලයට වැඩ නැහැ. ඒක නිෂ්ක්‍රීය කළා. එතකොට ඒක කොහොමද නිෂ්ක්‍රීය වුනේ? ඒ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය මේ විදියට අභිභවා මේ විදියට ඒක පිළිගත් ක්‍රමවේද පිළිගත් ආයතන වලට කිසිම ඒවා කිසි දෙයක් සලකන්නේ නැතුව කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ? විහිළු සහගත දෙයක් තමයි දැන් අපි දැක්කා මේ ළඟදී විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් මේ පිළිබඳ ප්‍රකාශනයක් නිකුත් කරලා තියෙනවා. මේක උසස් අධ්‍යාපනයට විශේෂයෙන්ම බලපාන විදිය ගැන ඔවුන් සවිස්තර ප්‍රකාශනයක් ළඟදී නිකුත් කරා. දැන් ඒකට ප්‍රතිචාර දක්වන රාජ්‍ය අධ්‍යාපන ඇමති සුරේන් රාඝවන් අහනවා කොහෙන්ද මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ආවේ? අමාත්‍යංශයක් මේක ගැන දන්නේ නැහැ කියලා. එතකොට අමාත්‍යංශ විෂයභාර රාජ්‍ය ඇමතිත් කියනවා මේක ගැන දන්නේ නැහැ. ජාතික අධ්‍යාපන කොමිසම කියනවා ඒගොල්ලෝ දන්නේ නැහැ. එහෙනම් කොහෙන්ද මේක ආවේ? මේක ජනාධිපති ලේකම්කාරයෙන් නිකුත් වෙන ඒ සීල් එක ගහලා නිකුත් වෙන ප්‍රතිපත්ති රාමුවක්. ඉතින් එහෙනම් එතකොට ඒ කියන්නේ ඒ ක්‍රියාවලිය තුල රාජ්‍ය අධ්‍යාපන ඒ විෂයභාර ඇමති මුකුත් දන්නේ නැහැ. ඒකට නිල වශයෙන් ඒකට යම් කිසි විදියක නීතිමය වගකීමක් දරන අධ්‍යාපන කොමිසමක් නැහැ. එහෙනම් කොහෙන්ද මේවා කාගේ උවමනාවටද මොකක් මතද මේවා මේවා සකස් වන්නේ කියන එක ගැන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේක තුල ඇත්තට මේක මේ ක්‍රියාවලිය සහ මේ නිකුත්ුන මේ ප්‍රතිපත්ති රාමුව ගැන පොඩ්ඩක් බලනකොට ඇත්තම අද රටේ ඇති වෙලා තියෙන බරපතල ප්‍රශ්නයක් අපිට මතු කරන්න පුළුවන්. ඒ කියන්නේ රටේ කිසිම ආයතනයක් පාර්ලිමේන්තුව කැබිනට් එක වෙනස් ආදීන ආයතන එකක්වත් සලකන්නේ නැතුව අදුමතරමේ ව්‍යවස්ථා සභාවත් සලකන්නේ නැතුව තමයි අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැසිරෙන්නේ. එයාට පුළුවන් එයාට හිතන දේවල් එයාට ඕන කමිටු දාලා ඕන විදියට එයා ඒවා ගැන කතා කරනවා ප්‍රකාශනිකුත් කරනවා ප්‍රතිපත්ති රාමු හදනවා ක්‍රියාත්මක වෙනවා. අර ඒ අදාළ ව්‍යුහයට ව්‍යුහය සත පහකට ගණන් ගන්න නැතුව තමයි මේ ඇත්තටම කිසිම ජනවරමක් නැති ජනාධිපති කෙනෙක් හැසිරෙන්නේ. ඉතින් මේක අතිශයම භයානක දෙයක්. රනිල් වික්‍රමසිංහ තේරුම් ගන්න ඕනේ ඔහු පත්තුනේ මොන තත්ත්වයන් තුළද කියලා. ගෝඨාභය රාජපක්ෂ පැන්නුවාට පස්සේ රනිල් වික්‍රමසිංහ පත්තුනේ පාර්ලිමේන්තුවේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්, ජනතාවගේ ඡන්දයෙන් නෙවෙයි, පාර්ලිමේන්තුවෙන් පිළිගත් සියලුම දේශපාලන පක්ෂවල අනුමැතිය අනුව නෙවෙයි, රටම ප්‍රතික්ෂේප කරපු දේශපාලන කඳවුරක නියෝජිතයා රනිල් වික්‍රමසිංහ. ඔහුට කිසිම වරමක් නැහැ මේ රටට තීරණාත්මක ලෙස මැදිහත් වෙන්න. ඔහුට වරමක් නැත. ඔහුට තියෙන්නේ తాවකාලික වගකීමක්. తాවකාලික ව්‍යවස්ථාවෙන් පැනවුණු ඉතාමත්ම සීමිත වගකීමක්. ඒ සීමිත වගකීම තව මාස කීපයකින් ඉවර වෙනවා. එතකොට ඔහුට බෑ මේ රටේ ජනතාවටත් මේ රටටත් තීරණාත්මක ලෙස බලපාන තීන්දුව తీරන ගන්න ඔහුට කිසිම අයිතියකුත් නැහැ වරමකුත් නැහැ. ඉතින් ඒ නිසා මේක මුලින් මේක ඇත්තටම අද රටේ ඇති වෙලා තියෙන දේශපාලන අර්බුදෙත් රනිල් වික්‍රමසිංහගේ හැසිරීමෙත් හොඳම ප්‍රකාශයක් හැටියට අපි දකිනවා. කිසිම අයිතියක් නැති ඔහුට කිසිම අයිතියක් නැති කිසිම වරමක් නැති ප්‍රදේශවලට ඔහු දැන් බලෙන් කඩාපනිනවා. ඒක කරන්න අපි ඉඩ තියන්නේ
एक ओहुट नैवता मताकर्ण ओहुगे काले सीमित तव मस काले कि ओहुगे टेम्पररी जॉब इवर वेनवा थिंग एनिसा करुणा कल मेराटे इदिरियट पात्वेन जनता वरमें पात्वेन आंडुवल्ट आंडुवल्ट बलपान प्रतिपात्ति तीरन गाने पा मुको एवा अनिवार्यम अलुत आंडुवाक तुल अपिट हकुलान्न बालकरनो थिंग एनिसा अनवाश्य विदियट मे संपत् नास्ती करमी मे तीयन सीमित संपत् नास्ती करमी केरे नैति वेडवल्ट अतगहान्न निका प्राश्न अतिकरगान्न ओ नै मे ओगे मे अवसान मास काले तुल अभी दान्नवा मे वे मे वेलावे अध्यापन क्षेत्रे गैटलु राश्य तीयन ओहु विसंधिय युतु गैटलु राश्य तीयन मे मोहते कल युतु देव उसास अपे अपे विश्वविद्यालय पद्धति तुल प्रश्न राशि अक्ति है ना दारुआंट हर शिष्यांट हरियट महापोल लैबेन नैति तत्व अक्ति है ना उनके अध्ययन खाती उठो हाथी हरियट करगान बैरीवेला अक्ति है ना अतवाशे में देदास विश्वविद्यालय पद्धति वित्त रखने में उसास अध्यापन क्षेत्र में बार पतल गैट लुती है ना देदास दहाना में विस्से हेद पुहुट पून पाठमाला वलट तोरागत युत शिष्यान अदवेन का हरियट तीरने वेलाने गेजट वेलाने अल शिष्यान हेद पुहुन वल अबागान बलापरत्वेन शिष्यान हयदाहक वितर आवरुदु तुन हतरा बलांगीन हेद विदुहालट अतुलवेन ताम एवा वेलाने एवागेम वेनात विश्वविद्यालय आयुर्वेद उसास अध्यापन आयतन वल बरपतल प्रश्न उंगे स्थायनिक पुहन हरियट सिद्धवेन्ने ओंट इगनगान पहासुकामने उंगे करिक्युलम वल प्रश्न तीयनो ताक्षणिक विद्या उसास अध्यापन आयतन वल बरपतल प्रश्न तीयनो एतकोट ए कियाने मे मोहते विसंधिय युतु प्रश्न राशियक् तीयेद्दी ओहुट अयिति नैति कलाप वल मे विकार कथा कियमिन संपत्नाशक मेवा मेवा निका सिद्धवेन मेवाट मोनाहरी कामी टू पात्कर कामी टू रेस एवड व्यदान मुकुट मे मेला नास्तिकरा करा के नति वेड बट अडुमतार मे ओके राज्य अहमति वनवाद कल निवेद मेव करा मेवा विहिल अभी नवत वतावा क्राणी विक्रम सिंह मताकर नवा ओहूट अदाल नति देवा कराने पा करुणा कल तंगे तीयन वनो ओहूट याम किसी मोहाखारी पिलीगनी मा के पिलीगनी मत नति करमी इवरकर इवरवेना यान्य मेक थिंक निका विहिलुवाक बवट अंतिम पात्वीय युतु नह किल अभी ओहूट योजना करना अनी तेक मे मोहते मे अध्यापन क्षेत्रे तीयन बलान तीयन अर्भूद मे रानील विक्रम सिंह एक प्रतिपाति राम पार्लिमेंतुंगेन विजयदास राजपाक्स गे कामिटुंग तव योजनावलिया अमात्यांशेंगेन अमात्यवरिया तव प्रतिपाति राम अज्ञान कथावेन कोहमद मेव कराने एक्वात् हरियट सिद्धवेच नैति एवं उपदानवा विजयदास राजपक्ष ए कामिटु एंग निकुत्तुनु ए प्रतिपत्ति पिलिबंद तपिट विवेचनयक् तिब्बा जातिक जनबल वेगय नियोजनय करमिन ममत ए कामिटु ए हिटिया मंत्रीवरिया कैटियट मं एकट असन तिब्बेने मम मट अहुना मे लंगदित इरान विक्रमरत्न मंत्रीवरिया कियनवा एकट असन करेने हारिनी अमरसूरि एकट असन करेने एकट असन करेने ते अध्यापनय अध्यापन प्रतिसंस्करण वलट मम विरुद्ध निसा कियला दैन अपि कैमति दैनगान ये कामिटुवे हिटिया कियला मट अनिवार्य वेन्ने कामिटुवे न योजना वल्ट एकंग वेन्ने मंगे योजना वल्ट एकंग नैति हिंद तम ये वट असान नोकर इतकोट ओहुगे पाक्षे मेक पिलिपांद किसी में एकमातिक तैनक नेवे इन्ने ओहु ए कामिटुव एक इंदगेन एकट असान कराट ओहुगे म नायक विश्वविद्यालय आचार्य वरुण हांबेच वेलावक किव्वा इरान विक्रमरत्न मंत्रीवर्या एक असंकराट मम नायक हटि नायक हटियट मम ए कमिटुए वार्ताव पिलिगा नैकिल हरि एतकोट ए निसा मंहिताने इरान विक्रमरत्न मंत्रीवर्या मम योजना करनवा जातिक जनबल वेगे अपि असंकरपु एवाय असंकरपु नैति एवाय अपे प्रतिपत्ति तीरन गेन कथा करनवाट वडा उहुगे पाक्षे तुलतियन मे मे किसीम
ඒකමාතික නැති එකිනෙකා කියන පරස්පර දේවල් ගැන ඔහු අවධානය යොමු කරනවා නම් වැඩිය හොඳයි කියලා. මේ අපි අස්සම් කරන අස්සම් නොකරන දේවල් ගැන ඔහුගේ ඔහුගේ ඔහු ප්‍රකාශ නිකුත් කළ යුතු නැහැ. ඒව ගැන කාට හරි ප්‍රශ්න තියෙනවා නම් කෙලිම අපෙන් අහලා විසඳ ගන්න කියලත් අපි යෝජනා කරනවා.